උගන්ඩාව අයත් වන්නේ අප්‍රිකා මහද්වීපයටයි. උගන්ඩාව වටේට සූඩානය ටැන්සානියාව වැනි රටවල් තියෙනවා. උගන්ඩාව ජනප්‍රිය වන්නේම ඉඩි අමින් නිසා. 1971 උගන්ඩාවේ බලයගත් ඉඩි අමින් සමූහ මිනිස් ඝාතන කළ ඒකාධිපතියෙක්. මානව හිමිකම් කඩ කළ ඉඩි අමින්ගේ පාලන කාලය තුළ උගන්ඩා ආර්ථිකයද විනාශ වුණා. දැන් උගන්ඩාව පාලනය කරන්නේ ජනාධිපති මුසවේනි. ඔහු මෙවර පත්තුවේ 6 වතාවටයි. අදටත් මුසවේනිගේ පාලනය අන්ත දූෂිත බවට ලෝකේ 4 අතින්ම චෝදනා එල්ලවනවා. ලෝකේ රටවල් කිහිපයක්ම තියෙනවා කළු සල්ලි සුදු කරලා දෙන. උපයාගත් විදිය හෙලිදරව් කරන්නේ නැතිව ඩොලර් රටකින් රටකට ගෙනියන්න බෑ. ඒ වගේමයි නීත්‍යානුකූල ක්‍රමය බැංකුවකින් බැංකුවකට තමයි මුදල් යවිය හැක්කේ. එහෙම නැතුව සූට්කේස් වල, බෑග් වල, කන්ටේනර් වල, ප්ලේන් වල, ජෙට් වල ගෙනියන්න බෑ. වැදගත් රටකට, නීතිගරුක රටකට එහෙම ඩොලර් ගෙනියන්න බෑ. එහෙම ගෙනියන්න පුළුවන් ලෝකේ හොරුම ඉන්න හොර රටකට විතරමයි. උගන්ඩාව දැන් ජාත්‍යන්තර අසාධු ලේඛනගත වීමට ඉතාම ආසන්න රටක්. අසාධු ලේඛනගත කරන්නේ තමන්ගේ රටේ තියෙන මුදල් කාගෙද කොහොමද උපයගත්තේ කියලා කියන්න බැරි වුණාමයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය හෙවත් FATF දැනටමත් උගන්ඩාවට අනතුරු අඟවල අවසන්. ඒ අනුව සත්‍ය හෙළිදරව් කළේ නැත්නම් උගන්ඩාව අසාධු ලේඛනගත වේවි. ඒ කියන්නේ මේ මනි ලොන්ඩරිය හෙවත් ඩොලර්වල හොර ගුහාවට සීමා සම්බාධකවලට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදුවෙනවා. දැන් අපට ඇති සම්බන්ධය කුමක්ද? දැන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තිරුපති වන්දනාවේ ගියේ උගන්ඩාවේ ප්‍රයිවට් ජෙට් එකකින්. උගන්ඩාවේ ඉඳලා ලංකාවට ඇවිත්, ලංකාවේ ඉඳලා ඉන්දියාවට ගිහින්, ඉන්දියාවේ තිරුපති යනවා. මේ ජෙට් එක පෞද්ගලික හිතවත්කම් මිත්‍රකම් වලට ආව වෙන්න පුළුවන්. නමුත් බලන්නකො මේ දුර. ගුවන් සැතපුම් 3370ක්, අඩුම ගානේ පැය 8ක්. මොනතරම් හිතවත්කමක්, මිත්‍රකමක් මේ ජෙට් එක අයිති කෙනයි අගමැති මහින්ද රාජපක්ෂයි අතර තියෙන්න ඕනේද? ඒ වගේමයි මීට වසරකට පෙර අපේ රටෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා 3 ගියේ උගන්ඩාවේ මුදල් ඒකකයේ අරගෙන කියලායි කියන්නේ. ශ්‍රී ලංකන් යාලයින් නිල නිවේදනය වගේම ඩිලාරු සමාගමත් ඒ බව තරයේ පවසනවා. ඩිලාරු යනු ජාත්‍යන්තර මුදල් මුද්‍රණය කරන සමාගමක්. ඩිලාරු මුදල් අච්චු ගහන ශාඛාවක් අපේ රටේ බියගමක් තියෙනවා. මුලින්ම වාර්තා වූයේ මේ ගුවන් යානාවල ගෙනිච්චේ මුද්‍රිත ද්‍රව්‍ය කියලා. සාමාන්‍යයෙන් ඩොලර් එකක නෝට්ටුවක බර සහ ඩොලර් 100 නෝට්ටුවක බර එක සමානයි. එය ග්‍රෑම් එකක් පමණ වෙනවා. මේ ගුවන් යානා 3 ගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍යවල බර ටොන් 102ක්. ඒ අනුව මේ ටොන් 102 ඩොලර් කියලා හිතමුකු. ඉනුත් ඩොලර් 100 නෝට්ටු නම් මේ බර එක් නෝට්ටුවකින් බෙදලා ඩොලර් 100ෙන් වැඩි කළාම වටිනාකම ඩොලර් බිලියන 10.2ක්. මේවා ඉතින් උගන්ඩාවේ මුදල් ඒකකේ නම් එක් කඩදාසියක බරෙන් ගුවන් යානා 3 ගෙන ගිය ටොන් 102 බෙදලා වැඩක් නැහනේ නේද? කෙසේ නමුත් උගන්ඩාව කළු සල්ලි වලට මනි ලොන්ඩරියක් ලෙස ප්‍රසිද්ධයි. මේ ගියේ ඇත්තටම උගන්ඩාවේ මුදල් ඒකකයේද නැත්නම් අපේ රටේ ඩොලර්ද කියලා දැනගන්නම වෙනවා. මොකද අද බේතකටවත් අපේ රටෙන් ඩොලර් එකක් හොයාගන්න නැහැ. ශීෂෙල් වලත් තත්වේ හිමම තමයි. ඇත්තටම දැන් අපට ඇති ප්‍රශ්නය, මෙහෙම මුදල් පැන්නුවා නම් අපේ රටේ මුදල් ලෝකේ වෙන රටකට ගෙනහිල්ලා නම් ආපසු ගන්න ජාත්‍යන්තර නීතියෙන් ඉඩක් තියෙනවද? මේ ඒ පිළිබඳව අප කළ විමසුමට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා. අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව පවතින වැදගත් 52ක් තමයි 2006 වසරේ සම්මත කරන්නට යෙදුණු මුදල් විශුද්ධිකරණය වළක්වා ගැනීමේ පනත සහ විදේශ විනිමය පනත 2017. යම් තැනැත්තෙක් විදේශීය මුදල් හෝ දේශීය මුදල් නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස ගනුදෙනු කිරීම වගේම මේ රටින් පිටට ගෙන යාම සාපරාධී වරදක් විදියට ඒ 52 යටතේ සැලකෙනවා. එවැනි වරදක් කරන කෙනෙකුට වසර 20 දක්වා සිරදඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතිනවා.
සමහර ගනුදෙනු සම්බන්ධව රාජ්‍ය මුදල් රාජ්‍ය ආයතන වලට අයත් වත්කම් එවන් බැහැර කිරීම ඉවත් කිරීම සොරකම කියන වරද යටතේ සාවද්‍ය පරිහරණය කියන දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි යටතටත් ගැනෙන්න ඉඩ තියෙනවා. ඒ ඕනෑම පනතක් යටතේ හෝ කීපයක් යටතේ දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපගේ නීතිය පවතිනවා. රාජපක්ෂ පවුල අවුරුදු 80ක් නොමැති ජීවත් වුණා. එක දවසට රුපියල් කෝටිය ගානේ ලක්ෂ 100 ගානේ වියදම් කෙරුවත් අවුරුදු 80කට වියදම් ගන්න පුළුවන් කෝටි 29200. කෝටි 3 ලක්ෂයක් කියන්නේ પરම්පරා 10කට බවුන් හම්බ කරලා තියෙනවා. ඩොලර් බිලියන 19 යන પરම්පරා 19කට. ඉතින් මෙවැනි විශාල ධනස්කන්ධයක් හොරකම් කරලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි දාලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපෙන් හොරකම් කරපු මුදල් වලට මොකද උනේ කියලා ඇහුවොත් ඒ මුදල් ඔක්කොම අද අපේ ලංකාවේ මුදල් ටික තියෙන්නේ උගන්ඩාවේ. උගන්ඩාව කියන රටේ. ඊතරම් මේ වෙනකොට රාජපක්ෂව මිලියන ලක්ෂයකට වඩා අධික මුදලක් උගන්ඩාවේ මුදල් ආයෝජනය කරලා තියෙනවා. එතකොට පෙබරවාරි මාසේ 23 වෙනිදා එන්ටබේ කියන ගුවන් තොටුපළට එයාබස් A333 කියන ගුවන් යානය හරහා ටොන් 102ක් මුද්‍රණ කඩදාසි ප්‍රවාහනය කරලා තියෙනවා උගන්ඩාව. මේ පිළිබඳව Sunday Times පුවත්පතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් වලින් ඇහුවම ශ්‍රී ලංකන් එයාලයින්ස් ඒ පිළිබඳව ඔරතුරු එළියට දාලා නැහැ. ඔවුන් කියලා තියෙන්නේ ඔවුන් 24 වෙනිදා ට්වීට් එකක් දාලා කියලා තිනවා මේ කඩදාසි මුද්‍රණ මුද්‍රිත කඩදාසි තමයි මේ උගන්ඩාවේ බෑවේ. හැබැයි මේ මුද්‍රිත කඩදාසි කියන්නේ මොනවාද? කාගේ කීමකටද මේ දේවල් ගිහින් දැම්මේ? කවුද මේකට මූලිකත්වය අරන් මේ කිසි දෙයක් පිළිබඳව ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ වෙනකොට කිසිම ප්‍රකාශයක් කළා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.